දැනට තිබෙන අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5යි. මේ ප්‍රශ්නයම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් ජනාධිපතිවරයාට තිබෙන බලය පිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ විවරණය කර දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ලදුව ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව ඔබගේ කාලය අවුරුදු 5යි, ඔබට 6ක් ඉන්න බෑ කියලා. ඒතර මේ නිශ්චිත ප්‍රශ්නය මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අර්ථ විවරණය කර ඇති කාරණයක්. එතකොට ඒ අනුව කිසිම සැකයක් තියෙන්න බෑ. දුරකාලය අවුරුදු 5යි, ගෝඨාභය මහත්මයාගේ දුරකාලයයි, අනුප්‍රාප්තික ජනාධිපති වුණු වික්‍රමසිංහ මහත්මයාගේ දුරකාලයයි, දෙක එකතු කරාම 5යි. ඒ අනුව අනිවාර්යයෙන්ම සෙප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර මේ ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ. ජූලි මාසේ 17න් පස්සේ ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රකාශනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසමට අයිතිය තියෙනවා. ඒ එහෙමයි. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඕනෑම නඩුවක් ඉදිරිපත් කළ විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය සලකා බැලිය යුතුයි. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරවරු 5 දෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක්, ඉහළම පෙළේ විනිශ්චය මණ්ඩලයක් පත් කර තිබෙනවා. මොකද මේ කාරණේ තිබෙන සංවේදී භාවය නිසා වන්නට ඕනේ. අපිට විශ්වාසයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි ඉල්ලීමක් මූලිකවම නිෂ්පභ කරයි කියලා. ඔබ අහපු දෙවැනි ප්‍රශ්නය මේක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උමනාවද කියලා ඇහුවොත් මට ඒක 100%ක් උත්තර දෙන්න බැහැ. හැබැයි තර්කානුකූලව බැලුවහම සම්බන්ධයක් පේනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර මහත්මයා දැන් මීට සති ගානකට කලින් ලොකු ආන්දෝලනයක් ඇති කරා, වැඩිපුර අවුරුද්දක් ඕනේ, දෙකක් ඕනේ විදිහට වැඩිපුර කාලයක් ඕනේ කියලා මතයක් ඇති කරා. එහෙම ඉතින් එහෙම ඒක ටිකක් හිතා ගන්න අමාරු නැහැ එහෙම කිව්වේ කියලා. දැන් ඒ වගේම දැන් මේ ලේනව කියලා මේ පානදුරේ මහත්තයෙක් අපේ මහත්තයා දන්නවා. ඒ මහත්තයා මේ ඉල්ලීම ඉදිරිපත් කළා තියෙන්නේ අත්‍යවශ්‍යම සාමාන්‍යයෙන් නීතිඥවරේ මාර්ගෙනුත් නෙමෙයි, පෞද්ගලිකව එතුමා රටේ ඕනම පුරවැසියෙකුට තනිව අධිකරණේ පෙනීන්නත් පුළුවන්, නීතිඥවරෙක් මාර්ගෙන් පෙනීන්නත් පුළුවන්. හැබැයි නීතිඥවරයෙක් විසින් කෙටුම්පත් කරපු බව අපිට පේනවා. කෙටුම්පත් කරන යනුව ඔහු තනිව පෙනීන බව තමයි පෙනියන්නේ. ඒක කෙනෙකුට සැක හිතන්න පුළුවන් වික්‍රමසිංහ මහත්මයාට මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි නිසා තව වැඩිපුර වසරක් ධූරේ රැඳී සිටින්නට යම් ව්‍යායාමයක් දරනවද කියලා. නමුත් මට හිතෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ඒ මේ කාරණේදීම මීට කලින් අර්ථ නිරූපණයක් දීලා තියෙන නිසා, ඒ වගේම නීතිඥවරුන් වශයෙන් අපිට බොහොම පැහැදිලි මොකද්ද මේකේ අර්ථය කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මම විශ්වාස කරන්නේ නැහැ මේ කාරණේ නිසා ජනාධිපතිවරණයේ කල්යාමයේ ප්‍රතිඵලය දෙන අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙයි කියලා. ඒක තමයි රටේ නීතිය.